ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා රටක පාලකයෙකු සිල්වත් භවින් පරිපූර්ණ වෙනකොට ඒ රට ස්වයං පෝෂිත වෙනවා කියලා. ඒ රට සියලු උපද්‍රව වලින් ආරක්ෂා වෙනවා කියලා. අපි තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරගත්තත් ස්වාමීන් වහන්සේ දැන් වර්තමාන මොහොතේ අපි දේශපාලනය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට විඥානය කියන්නේ කුමක ඵලයක්ද? සංස්කාරේ ඵලයක්. සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. ඒ කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන කාරණේ තමයි. එතකොට දැන් වර්තමාන දේශපාලනය තුල නිරතුරුවම සිද්ධ වෙන්නේ අකුසල් වලට අදාළ ලෝභ, ద్వේෂ, මෝහයන්මයි. එතකොට සංස්කාර වලට අදාළව තමයි විඥානය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට දැන් මැජික් කරුවා කියන්නේ මොකද්ද? දැන් මැජික් කරුවෙක් මැජික් සම්දර්ශනයක් කරනකොට දාස් ගණන් ජනතාව ඉස්සරහා සුදු රෙදි කඩක් අරගෙන අර පරවියෙක් ගෙනල්ලා ඒ පරවියාව සුදු රෙදි කඩෙන් වහනවා. වහලා අර මැජික් යෂ්ටි අරගෙන මොකක් හරි කරලා සුදු රෙදි කඩ අයින් වුණාට පස්සේ පරවියෙක් නෙමෙයි එතන ඉන්නේ ගිරවේ. එහෙම නැත්නම් හාවෙක් ගෙනල්ලා එයා සුදු රෙදිකඩකින් වහනවා. වහලා අර මැජික් යක්ෂියේ මොන හරි කරනවා සුදු රෙදිකඩ අයින් කළාම එතන ඉන්නේ ලේනෙක්. ඒ වගේ විඥානය කියන්නේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මැජික් කරුවෙක් කියන කාරණේ. තේරෙනවද? ඒතොර මේ වර්තමාන දේශපාලනය කියන කාරණේදී අපි මේ දකින්නේ මොකද්ද? විඥානය නැමැති මැජික් කරුවා. තේරෙනවද? අනාගත ලෝකයට ප්‍රේතයින්, නිරිසතුන්, තිරිසන් සතුන්, අසුරයින් බිහි කරන මේ මැජික් සම්දර්ශනය තමයි අපි මේ මොහොතේ දකින්නේ. තේරෙනවද? මිනිස්යා තුළ සකස් වෙන සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානය නැමැති මැජික් කරුවා අනාගත ලෝකයට, ඒ කියන්නේ ජනතාවගේ හිස්ස සුදු රෙදි කඩකින් වහලා තමන්ගේ මැජික් යෂ්ටිය උපයෝගී කරගෙන අනාගත ලෝකයට තිරිසන් සතුන්, ප්‍රේතයින්, නිරිසතුන්, අසුරයින් බිහි කිරීමේ සම්දර්ශනය තමයි අපි දේශපාලනී නාමයෙන් අපි දකින්නේ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ කුමන දේශපාලන මත දරුවත් නිරේතුරුව මේ දේශපාලන මත අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න. එහෙම නැත්නම් ඒවා ලෝභ, ද්වේෂ, මෝහ ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න මොහොතක් පාසා ඊට අදාළ මෙලව පරලොව වශයෙන් බලවත් අනතුරු වලට අපිපත් වෙනවා. තේරෙනවද? දැන් එක්තරා දේශපාලඥයෙක් රටේ ප්‍රසිද්ධව හිටපු දේශපාලඥයෙක් මැරෙනවා. ඒ මැරිලා යා ප්‍රේත දේශපාලඥයෙක් හැටියට තමයි උප්පත්තිය ලබන්නේ. එතකොට යා ප්‍රේත දේශපාලඥයෙක් හැටියට උප්පත්තිය ලබන්නේ නෝනා එයාගේම ජීවත් වෙච්ච ඉඩමේ. තේරෙනවද? එයාගේ බංගලාවක් තිබ්බනේ. ඒ නිවසේම තමයි එයා ප්‍රේත ජීවිතයක් ලැබලා උප්පත්තිය ලබන්නේ. එතකොට එයා දිහි කාලයේ ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම තමයි එයා උප්පත්තිය ලබලා තියෙන්නේ. එයා ජීවත් වෙන්නේ නෝනා කානුවක. තේරෙනවද? දැන් මේ භික්ෂුවක් උතුම් සමාධියෙන් දකින දර්ශනය තමයි මේ කියන්නේ. සමාධියෙන් දැක්ක දෙයක්. එතකොට ඒ ඉඩමේ එක්තරා කානුවක් තියෙනවා. ඒ කානුවේ තමයි මේ දේශපාලඥයා ඉන්නේ. එයාට ඒ කානුවෙන් ගොඩට එන්න බෑ. මේ කානුවේ මේ දේශපාලඥයා පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නේ. නමුත් මේ පුටුවේ නෝනා කකුල් හතරම එක සමාන නෑ. දැන් මේ පුටුවේ කකුල් හතරම එක සමානයිනේ. තේරෙනවද? නමුත් මේ දේශපාලඥයා වාඩි වෙලා ඉන්න ප්‍රේත දේශපාලඥයා වාඩි වෙලා ඉන්න පුටුවේ නෝනා එක කකුලක් කොටයි. කොට නිසා කොයිම මොහතකවත් මේ දේශපාලඥයාට මේ පුටුවේ සමබරව වාඩි වෙන්න බෑ. තේරෙනවද? එයා ඒ පැත්තට ඇලවෙනකොට පුටුවේ මේ පැත්තට ඇලෙනවා, මේ පැත්තට ඇලෙනකොට මේ පැත්තට ඇලෙනවා. එයා සමබර නොවු පුටුවක් තමයි යාට ලැබිලා තියෙන්නේ. එයාට ඒකෙන් නැගිටින්න බෑ. එයාගේ කර්ම ශක්තිය. දැන් අපි ගමු පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවා තොටිල්ලේ ඉද්දි අර කක්ක කරලා චූ දාලා ඔක්කොම කරලා ඒවත් එක සෙල්ලම් කරනවා මිසක් එයාට ඒ කක්ක චූ කියලා තේරෙනවද? එයාට තේරෙන්නේ නැහැ. ඒ වගේ අර ප්‍රේත දේශපාලඥයාගේ අකුසල් විපාකේ නිසා එයා ඉන්නේ කානුව කියන කාරණයක් තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ මෙහෙම කකුලක් නැති පුටුව කියන කාරණයක් තේරෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඇයි එයාට ඒ කකුලක් නැති කකුලක් ඇද නිරතුරුවම සමබරව ඉන්න බැරි පුටුවක් ලැබුණේ? පෙර ජීවිතේ යා දේශපාලඥයෙක් හැටියට සිල්වතුන්ට ගරුකලේ නැහැ. තමන්ගේ ඉදිරියට සිල්වත් කෙනෙක් ආවත් එයා ඉන්න ආසනෙන් එයා කවදාකවත් බැස්සේ නැහැ. දැන් සමහර විට අපි දන්නේ දේශපාලන මහත්මයෙක් ඉන්නවා. එයා ඉදිරියට නොනා සමහර විට එන ගිහි පින්වතුන් අතර සෝවාන් වෙච්ච පින්වතුන් ඉන්න පුළුවන්. සකෘදාගාමි වෙච්ච පින්වතුන්වත් ඉන්න පුළුවන්. එතකොට මේ දේශපාලඥයා හමු වෙන්නේ ස්වාමින් වහන්සේලා අතර සමහර විට මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේලා ඉන්න. නමුත් එහෙම හිටියා කියලා මේ මහත්තයා මේ මහත්තයාගේ ආසනෙන් බහිනවද? ස්වාමීන් වහන්සේලා ප්ලාස්ටික් පුටුවක් දීලා වාඩි කරනවා. තේන්නා? දැන් අර ධර්මාශෝක රජතුමා දවසක් අර එයාගේ මාලිගාවේ කවුළුවෙන් පාර දිහා බලනකොට එයාට පේනවා නිග්‍රෝධ කියලා සාමණේර හාමුදුරුව කෙනෙක් වඩිනවා. නමුත් මේ සාමණේර හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් කියලා ධර්මාශෝක රජුරු දන්නේ නැහැ. ඒතකොට මේ සාමණේර හාමුදුරුව වඩින සංසුන් ලීලාව දැකලා රජුරුව සේවකයින්ට කියනවා අර ස්වාමීන් වහන්සේට වඩින්න කියන්නේ කියලා මාලිගාවට.
එතන මාලිගාවට වඩින්න කියලා වාඩි වුණාට පස්සේ වැඩියට පස්සේ රජතුමා අර සාමනීර සාමින්වහන්සේට කියන ඔබ වහන්සේ කැමති දෙනක අසුන් ගන්න කියලා. ඒ වෙලාවේ සාමනීර සාමින්වහන්සේ බලනවා Tamanට වඩා වැඩිහිටි සාමින්වහන්සේ කෙනෙක් මෙතන වැඩ ඉන්නවාද කියලා. කවුරුත් නැහැ. ඒ වෙලාවේ මෙතන තියෙන සුදුසුම ආසනය මොකද්ද කියලා සාමනීර ආමඳුර කොතනද වාඩි වෙන්නේ? සිංහාසනයේ වාඩි වෙන්නේ. ඇයි සිංහාසනයේ වාඩි උනේ ඇයි ධර්මාශෝක රජතුමාට අකුසලයක් නොවෙන්නේ? යම්මේකින් සාමුදුරුව පල්ලෙහා ආසනේ වාඩි වෙලා ධර්මාශෝක රජතුමා සිංහාසනේ වැඩුණා නම් අර රහතන් වහන්සේ ඉදිරියේ රජතුමා හැසිරිච්ච ස්වභාවය දැකලා බරපතල වූ අකුසලයක් එයා සිද්ධ කරගන්න. ඒ නිසා නිරේතුරුවම නොවනා මේ කාරණේදී අර പ്രേත දේශපාලඥයාට പ്രേත ලෝකෙට වැටිලා සමබර ආසනයක් ලැබුණේ නැහැ. ඒතරේ සමබර ආසනයක් නොලැබුණේ ඇයි? අර ජීවිතයේදී තමන්ගේ දේශපාලන ජීවිතය තුළදී තමන්ගේ නිලය නිසා බලය නිසා ධනිය නිසා එයා කවදාකවත් එයාගේ ආසනෙ නැකිට නැ කොච්චර පූජ්‍යපක්ෂය කෙනෙක් ආවත්. එතකොට දැන් මේ බලන්න මේ පුංචි තැනකදී ආ විපාක විඳින හැටි. ඒ වගේම දැන් මේ പ്രേත දේශපාලන ලෝකෙත් නෝන නිරයතුරුවම දේශපාලන പ്രേතීන් പ്രേතයන් ඉන්නවා. දේශපාලන උපාදානයේ දරාගෙන പ്രേත ලෝක වැටිච්ච හැටි. දැන් මේ പ്രേත ඇමතිවරයාගේ දිනචරියාව තමයි එයාට මේසයක් තියෙනවා මේක තියාගෙන යල්ලිනවා හැම වෙලාවෙම. ඒ කියන්නේ දැන් ජීවිත කාලයේදී මනුස්ස ලෝකේ දේශපාලනය කරද්දී මොකද කරන්නේ? ලියුම් ලියන එක නේ අසංගන එකයි ලියන. ඒ වගේ මේ උපාදාන යනෝ මෙයා ලියනවා. තේරෙනවා? එතකොට එයා ඉස්සරහට නෝනා දැන් මම මේ කියන දේ බහුතරයක් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒකෙදී ශ්‍රද්ධාවේ දුර්වලභාවයක් ඒක මට කරන්න දෙයක් නැහැ. එතකොට මේ പ്രേත දේශපාලඥයා ඉදිරියට නෝනා අර දේශපාලන പ്രേතයෝ 10-12 දිනකින් කණ්ඩායම පේලියක් හැටියට ඉන්නවා. ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි කියන්නේ තේන්න. ඒ දුක් ගැනවිලි කියද්දී එතෙන්ට එනවා එක්තරා ප්‍රේතියක්. හොඳේ ඒ ප්‍රේතිය එන්නේ කෑ ගහගෙන අඳෝනා තියාගෙන ඉන්නේ. එයා මේ ඇඟිලි තුඩු දෙකෙන් එයාගේ මේ ඇස් දෙක ලොකු කරගෙන අරගෙන ඇවිල්ලා දේශපාලඥයාට කෑ ගහලා කියනවා මහත්තයෝ මගේ ඇස් දෙක අන්ධ වෙන්න එනවා මට කණ්ණාඩි කුට්ටමක් දෙන්නේ නැහැ කියලා. එයා ඒක තමයි කෑ ගහගෙන කියාගෙන ඉන්නේ. പ്രേත ලෝකේ ජීවත් වෙන දේශපාලන പ്രേතියක් තේරුණායි. එයා කෑ ගහගෙන දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා പ്രേත දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා අර පොලිමේ ඉන්නවා තව 10ක් 12ක් പ്രേතයෝ പ്രേතියෝ. නමුත් මෙයා පොලිම කඩාගෙන ඉස්සරහට ඇවිල්ලා තමයි කියන්නේ. මොකද එයාට ඒ තරම් ඇස් දෙක වේදනාවක්. ඔබ හිතන්න ඔබට තේරෙනව නම් දැන් ඔබේ තව මොහොතකින් ඇස් දෙක අන්ධ වෙනවා කියලා ඔබට තේරෙනව නම් ඔබට දැන් වේදනාව ඔබ හිතා ගන්නකෝ. තේරෙනවා මේක අකුසල් විපාකයක්. ඒතකොට මෙයා ඇස් දෙක අරගෙන දේශපාලඥයා ළඟට ඇවිල්ලා කෑ ගහලා කියනවා මම ඔබතුමාගේ ලියුමාරා නගර සභාවට ගියා. නමුත් ඒගොල්ලෝ මට කණ්ණාඩි දෙකක් දෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මේ මිනිස්යා මීට ඉස්සෙල්ලා මේ പ്രേත දේශපාලඥයා ළඟට ඇවිල්ලා මොකක් හෝ ඒගොල්ලන්ට ඒ අදාළ සභාවේ ලියුමක් කරන් නගර සභාවට ගිහිල්ලා තිනවා. නගර සභාවයි තමයි කණ්ණාඩි දෙන්නේ. තේරෙනවද? එතනදි ගිහාම ඒගොල්ලෝ කියනවලු ඔබට කණ්ණාඩි දෙක ඕනේ නම් ඔබේ කට ගඳයි කටේ ගඳ අරගෙන ඉන්න කියලා. තේරෙනවද? දේශපාලන പ്രേතිය දේශපාලඥයාට කියන්නේ නගර සභාවේයි කියනවා මගේ කට ගඳයි කටගඳ අරගෙන ඉන්න එතකොට කණ්ණාඩි දෙන්නම් කියලා. නමුත් මේ දේශපාලන പ്രേතියගේ කටේ ගඳ යන්නේ නැහැ. ඒක අකුසල විපාකයක්. තේරෙනවද? එතකොට මේ දේශපාලන പ്രേතිය මේ ඇස් දෙක අන්ධ වෙන දුක දරාගෙන හැමදාම මේ പ്രേත ලෝකේ අප්‍රමාණ වූ පීඩාවට පත් වෙනවා. තේරෙනවද? මොකද කණ්ණාඩි දෙක ලැබෙන්නේ යාගේ කටේ ගඳ යන්නේ නැහැ. එතකොට මේ දේශපාලන പ്രേතිය කියන්නේ කවුද? මේ ගම් මට්ටමින් නගර මට්ටමින් දේශපාලන කරන ප්‍රාථමික දේශපාලන නායිකාව ගිය ජීවිතේ. තේරෙනවද? දැන් ඔය සමහර අවස්ථාවල දේශපාලන ශාකාවල වේවා ඔයනි ආයතන වල ඒගොල්ලන් කණ්ණාඩි බෙදෙනවා. නමුත් කණ්ණාඩි බෙදන්නේ නොමිලේ. නොමිලේ බෙදෙනකොට දැන් ඔතෙන්ට කවුරුහරි සිල්වත් අම්මා කෙනෙක් එනවා කණ්ණාඩි දෙක අවශ්‍යයි. එයාට ඇත්තටම කණ්ණාඩි දෙයක් ඕනේ. ගන්න ක්‍රමයක්වත් නැහැ. කණ්ණාඩි දෙක ආපුහම එතන ඉන්න දේශපාලන සංවිධායකව කියනවා ඔබට කණ්ණාඩි දෙන්න බෑ. ඔබ අපේ රැස්වීමට ආවේ නැහැ, මේ පෙළ පාලියන්න ආවේ නැහැ, ඔබ අපිට ඡන්දෙ දුන්නේ නැහැ, ඔබට කණ්ණාඩි දෙක දෙන්න බෑ කියලා. නමුත් මේ සිල්වත් අම්ම කෙනෙක් යාට ඇත්තටම කණ්ණාඩි දෙක ඕනේ. ඒතකොට මෙන්න මේ වගේ පෙර මනුස්ස ජීවිතයේ කළා වූ බලවත් අකුසලයක් නිසා එයා බලන්න പ്രേත ලෝකෙට වැටිලා අර වගේ പ്രേත දේශපාලඥයා ඉස්සරහට ඇවිල්ලා ඇස් දෙක අන්ධ වෙන දුකෙන් හැම මොහොතෙම කෑ ගහනවා මට කණ්ණාඩි දෙකක් දෙන්න කියලා. කණ්ණාඩි ලැබෙන්නේ නැහැ කටගඳ නිසා. ඇයි කටගඳ? දේශපාලනේ ලෝකේ පෙර මනුස්ස ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ට පල්ලෙහාට එල්ලලා කතා කරලා එහි විපාකයෙන් කටගඳ ප්‍රේතියක් හැටියට තමයි ඉපදුනේ. තේරෙනවද? ඒතර බලන්න කටගඳ නිසා කටගඳ අරගෙන ඉන්න කිනෝ කණ්ණාඩි දෙක දෙන්න. නමුත් යාගේ කටගඳ යන්නේ නැහැ. ඇයි පෙර ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ව පල්ලෙහාට දාලා කතා කරලා එහි විපාකය නිසා අර කටගඳ ප්‍රේතියක් හැටියටයි ඉපදුනේ.
නමුත් එයා පෙර ජීවිතයේ සුදුසු කෙනෙකුට පින්වත් කෙනෙකුට සන්නාඩි දෙක නොදීමේ අකුසලිය නිසා එයා නිරයතුරුම ප්‍රේත ලෝකේ ඇස් දෙක අන්ධ වීමේ දුක දරාගෙන ජීවත් වෙනවා. ඒතර බලන්න මේ වගේ පල්ලෙහා සාමාන්‍ය ශාකාවක සභාපති කෙනෙක් සභාපතිණියක් වගේ ප්‍රේතියක් අරසා දුකක් ප්‍රේත ලෝකේ විඳිනවා නම් වර්තමාන සමාජය තුළ දේශපාලන ලෝකයේ තුළ මේ වෙන්නා වූ ලෝභ දේශ මෝහ මඩගැහිම් චෝදනා කිරීම අනුන් පෙලා දැමීම් මෙවැනි දේවල් තුලින් ඕනා අපි දකින්න තියෙන එකම දෙයයි මොකද්ද විඥානීය නැමැති මැජික් කරුවා අනාගත ලෝකේට ප්‍රේතයින් සිරිසතුන් නිරිසතුන් අසුරයින් බිහි කරන මැජික් සංදර්ශනයේ දර්ශනයක් විතරයි මේ